ගෙදර තරුණ වයසේ දුවෙක් පුතෙක් ඉන්නවා නම් මේ කතාව ඔයාට. ඔයාගේ දුව හෝ පුතා ඉන්නේ තරුණ වයසේ නම් එයාගේ හැසිරීමේ පොඩි වෙනසක් තියෙනවා නම් වෙනද වගේ කතා බහ කරන්නේ නැත්තම් වෙනද ආසාවෙන් කාපු බීපු කෑම බීම වලට වැඩිපුර රුචියක් නැත්තම් ගෙදර ඇත්ත එක වැඩිපුර සංනිවේදනයේ දෙන්නේ නැත්තම් වෙනද ආසාවෙන් කරපු ක්‍රීඩාවක් විනෝදාංශයක් ගැන ලොකු උනන්දුවක් නැත්තම් ඔහේ බලාගත්තුවත බලා ඉන්නවා නම් ප්‍රතිචාර දැක්වීම අඩුයි නම් නිතරම දුක්මුසු මුහුණෙන් ඉන්නවා නම් බලාගත්තුවත බලාගෙන ඉන්නවා නම් ඒ වගේ වෙලාවට දෙමව්පියෝ තේරුම් ගන්න ඕනේ දරුවා ඉන්නේ මොකක් හෝ මානසික පීඩනයක කියලා. ඒ වගේ වෙලාවට ගහලා බැනලා චෝදනා කරලා දරුවොත් එක්ක ප්‍රශ්න විසඳන්න එපා. දරුවන්ට ලං වෙන්න. අසීමිතව ලං වෙන්න. ඒ දරුවෝ ගැන හොඳ අවධානයෙන් ඉන්න. දරුවන්ගේ හැසිරීමේ වෙනස්කම් ගැන හොඳ අවධානයෙන් ඉන්න. තමන්ගේ දරුවන්ට මේ ලෝකේ ඉන්න විශ්වාසමවන්ත දෙන්න ඉන්නේ ගෙදර කියලා. ඒ අම්මයි තාත්තයි කියලා දරුවන්ට කියලා දෙන්න. දරුවන්ගේ ජීවිතේ ඕනම ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් මට්ටමක්, පුළුවන් මානසික මට්ටමක්, පුළුවන් පාරිසරික මට්ටමක් ගෙදර ඇතුලේ හැදලා දෙන්න. හුඟක් වෙලාවට තරුණ දරුවෝ මනෝ උපදේශණයට එනවා. මේවා අපේ ගෙදර අයට කිව්වට තේරෙන්නේ නැහැ. අපේ අම්මයි තාත්තයි මේක තේරුම් ගන්නෑ. ඒ දිනට මේවා කිව්වහම බනිනවා. කොහොමද අපේ ගෙදර අයට මේවා තේරුම් කරලා දෙන්නේ කියලා තමන්ගේ ප්‍රශ්න අරගෙන. ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට තමන්ගේ අම්මයි තාත්තයි විශ්වාස නැති වෙනවා කියන්නේ ඒගොල්ලෝ ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්නේ සමාජයෙන්. සමහර වෙලාවට ඒගොල්ලෝ ඒවට වන්දි ගෙවන්නේ ජීවිතෙන් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් වුණාට පස්සේ, දරුවෙගේ ජීවිතයකට හානියක් වුණාට පස්සේ දුක් කියලා වැඩක් නැහැ. ඔබේ දරුවන්ගේ ජීවිතේ වගකීම තියෙන්නේ ඔයගොල්ලෝ අතේ. අපේ කාලේ ඔහොම නැහැ, අපි නම් ඔහොම නැහැ කියලා අත පියදා ගන්න කිසිම දෙමව්පියෙකුට බෑ. කාලේ වෙනස්, තාලේ අලුත්. දැන් දරුවෝ ඉන්නේ තාක්ෂණික ලෝකයක් එක්ක. ඉතින් ඒගොල්ලන්ට දැනෙන ප්‍රශ්න වෙනස්. ඒගොල්ලන්ට දැනෙන්න ඕනේ මොනම මානසික මට්ටමකදී වුණත් මොනම ප්‍රශ්නයකදී වුණත් අපේ දෙමව්පියෝ අපි වෙනුවෙන් අසීමිතව පෙනී සිටිනවා කියලා. ඒ දැනීම දැනුණාම දරුව ප්‍රශ්න අරන් සමාජයට යන්නේ. ඒ හින්දා තරුණ දරුවන්ට අසීමිතව සවන් දෙන්න, තරුණ දරුවන්ට විශ්වාසය ඇති කරන්න ඕනම අත්පසුවීමක්, ඕනම වැරැද්දක් කරලා ගෙදර ආවට පස්සේ ඔවුන්ට සවන් දෙන්න අම්මා තාත්තා ඉන්නවා කියලා. ඔවුන්ට රැකවරණය දෙන්න, ඔවුන්ට උදව් කරන්න දෙමව්පියෝ ඉන්නවා කියලා. ඒ විශ්වාසය දරුවන්ට හදලා දුන්නාට පස්සේ දරුවෝ තමන්ගේ ප්‍රශ්නවලට ජීවිතෙන් වන්දි ගෙවන්න උත්සාහ කරන්නේ. දරුවෝ ප්‍රශ්න අරන් සමාජයට යන්නේ නැහැ. ඒ හින්දා තරුණ දරුවන්ගේ ජීවිතවල වගකීම වැඩිපුරම තියෙන දෙමව්පිය අතේ. ඔගලන්ගේ දරුවන්ගේ, ඔගලන්ගේ සහෝදරයන්ගේ වෙනසක් තියෙනවා නම් වෙනදට වඩා ඒගොල්ලෝ ගැන අවධානයෙන් ඉන්න. ඒගොල්ලන්ට මේ ඔගොල්ලන්ව ඕන වෙන විශේෂම අවස්ථාව වෙන්න පුළුවන්. ඒ අවස්ථාව මග අරගන්න එපා. දරුවන්ගේ ජීවිතවල වගකීම තියෙන්නේ දෙමව්පිය අතේ. දරුවෝ වැඩිහිටියෝ වෙනකන් දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් වග කියන්න ඕනේ. ඒක දෙමව්පියන්ගේ යුතුකමක් නෙමෙයි,